ගුවන්යානාවක් කිව්වාම ඔයාලට මතක් වෙන්නේ අහසේ පියාසර කරන මිනිසුන් රටකින් රටකට ප්‍රවාහනය කරන යානයක්. ඉතින් මේ ගුවන්යානත් අපි සාමාන්‍ය පාවිච්චි කරන වාහන විදිහටම පරණ වෙනවා. අද අපි ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ අන්න ඒ විදිහට පරණ වෙන ගුවන්යානා නවත්වා තබන ගුවන්යානා සොහනක් ගැන. ලෝකේ ගුවන්යානා භාවිතය ඉහළ යාමත් සමග ඒවා භාවිතා කර ඉවත් කිරීම ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. මෙම යානා නවත්වා තබන්න විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අතීතයේ පැවති යුද්ධමය කටයුතු සඳහා ගුවන්යානා විශාල සංඛ්‍යාවක් භාවිත වුණා. 1946 ඇමරිකානු හමුදා භාවිතයෙන් ඉවත් කළ 147 ස්කයි ට්‍රේන් වර්ගයේ යානා 200 සහ B-29 සුපර් ෆෝර්ට්‍රස් වර්ගයේ ගුවන්යානා 600 සමග ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඩෙවිස් මොන්ටන් ගුවන්යානා අංකනය ආරම්භ තිබෙනවා. මේ ආරම්භ කර ඇත්තේ ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන්යානා නවතා තැබීමට. මෙහි ලොව නන් විසින් පැමිණි ගුවන්යානා 4500ක් පමණ තියෙනවා. ඒ අතර මිසයිල් ගුවන්යානාද ඇතුළත් වෙනවා. ලෝකේ තියෙන විශාලතම ගුවන්යානා සොහන නමින් හැඳින්වුවත් මේ නිවැරදි. මේකේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ ගුවන්යානා නැරඹීමට හැකි ලෙස මේ කෞතුකාගාරයක් ලෙස සාමාන්‍ය ජනයාට විවෘතව තිබීමයි. මේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ මෙම ගුවන්යානා නැරඹීමට හැකි ලෙස මේ කෞතුකාගාරයක් විදිහට සාමාන්‍ය ජනයාට විවෘතව තිබීමයි. දරබණ්ඩන් අවුරුදු 16 හෝ 16ට වැඩි විය යුතු අතර තම අනන්‍යතාවයේ ගෞරව කිරීමට හැකි අයද විය යුතුයි. ඇතුළු වීම සඳහා ඇමරිකානු ඩොලර් 10ක් පමණ අය කරනවා. මෙහි ඔන්ලයින් ටිකට් නම් ගන්න හැකි වෙන්නේ නැහැ. එසේම අවියායුධ කැමරා බෑග් වැනි දෑ රැගෙන යාමටත් නොහැකි. අවශ්‍ය නම් කැමරාවක් පමණක් රැගෙන යාමට මේ ආයතනයේ පුද්ගලයන් අවසර ලබා දීලා තියෙනවා. ඔබත් මේ ස්ථානයේ නැරඹීමට යන්නේ නම් ඒ ඔබේ ජීවිතයේ විශේෂ අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. අපගේ වීඩියෝස් වලට වැදගත් කියලා හිතෙනවා නම් අපව subscribe කර මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට bell icon එක මත click කරන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි.